ආයිබවන් සුබ මධ්‍යහනක් 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අද උදැස්සනින් අවසන් වුණා. ඒ පිළිබඳව සහ මනාප ප්‍රතිඵල ඇතුළත් සමකින් අප සූදානම් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන්නට මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. 2020 මහමැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට 3-2 අති විශිෂ්ට ජයග්‍රහණයක් තරඟ කළ සියලු දිස්ත්‍රික්කවල ජය පොදු පෙරමුණට පොදු පෙරමුණේ විශිෂ්ට ජයග්‍රහණයට ඇමරිකාව ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් සුබ පැතුම් දිවයිනේ වැඩිම මනාපය අගමැති මහින්දට මනාප 527,364 සමගි ජනබලවේගය මහා මැතිවරණයේ දෙවන ස්ථානයට සජිත් කොළඹ 305744 මනාපය දෙයි. එක්සත් ජාතික පක්ෂයට ඉතිහාසයේ ඉහළම පරාජය. කිසිදු මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට නොහැකි වෙයි. ඒචාප නියෝජනය පාර්ලිමේන්තුවේ එක් ආසනයකට පමණක් සීමා වෙයි. 42 දවසරක පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට රනිල්ට පාර්ලිමේන්තු අසුන හිමි වෙයි. රවි, අකිල, දයා, හිරුනිකා, අජිත් පී පෙරේරා, නිරෝෂන් ප්‍රේමරත්න, ලක්ෂ්මන් ඥාපා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 24 දෙනෙකුට මන්ත්‍රී අසුන හිමි වෙයි. නවක මුහුණු රැසක් අලුත් පාර්ලිමේන්තුවට. දේශීය පුවත්තයි දැනවදහනය. 2020 මහමැතිවරණයෙන් අති විශිෂ්ට ජයක් වාර්තා කර ගැනීමට අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ඒ සමස්ත මන්ත්‍රී ආසන 145ක් තමන් සතු කර ගනිමින් ඉතාම මෑතකදී නිර්මාණය වූ සමගි ජන බලවේගය මෙවර මහමැතිවරණයෙන් දෙවන ස්ථානයට පත්වන්නේ ශ්‍රී ලංකාවේ ඉපරෙනිමට ප්‍රබලතම දේශපාලන පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දෙමින්. විස්ස පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 68,53,690ක් ලබා ගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. එය ප්‍රතිශතයක් ලෙස 59.09%ක්. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමගින් මන්ත්‍රී ධූර ආසන 128ක් පාර්ලිමේන්තුවේ දිනා ගැනීමට සමත් වුණා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 29න් 17ක් දිනා ගන්නටද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වූ අතර සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මන්ත්‍රී ධූර ආසන 145ක් දිනා ගැනීමටයි සමත් වුණේ. වසර ගණනාවක් එපැරණි පක්ෂ බොහොමයක් තිබියදී මෑතකදී පිහිටුවා ගනු ලැබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර ලබාගත් මෙම මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාව ඉතිහාසගත මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාවක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම මාස කිහිපයක් තුල නිර්මාණය වූ සමගි ජනබලවේගය මෙවර මැතිවරණයෙන් දෙවන ස්ථානයට පත් වුණා. සමගි ජනබලවේගය මෙවර මැතිවරණයෙන් ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව 27,71,980ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 23.9%. මන්ත්‍රී ධුර ආසන 47ක් දිනා ගන්නට සමගි ජනබලවේගය සමත් වෙද්දී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7ක්ද ඔවුන් දිනා ගත්තා. ඒ අනුව සමස්ත ලෙස මෙවර 2020 මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර ආසන 54ක් දිනා ගන්නටයි සමගි ජනබලවේගය සමත් වෙ තිබෙන්නේ. මෙවර පැවති මහ මැතිවරණයේදී මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාව අතින් තෙවැනි ස්ථානයට පත්වන්නට සමත් වන්නේ ඉලංගේ තමිල් අරසු කච්චි. ඉලංගේ තමිල් අරසු කච්චි ලබාගත් ඡන්ද සංඛ්‍යාව 327,168ක්. ප්‍රතිශතයක් ලෙස 2.82ක් වන අතර මන්ත්‍රී ධුර ආසන 9ක් දිනා ගන්නට ඔවුන් සමත් වනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් සමගින් පාර්ලිමේන්තුව තුන මන්ත්‍රී ධුර ආසන 10ක් දිනා ගන්නට ඉලංගේ තමිල් අරසු කච්චි සමත් වුණා. ජාතික ජනබලවේගය මන්ත්‍රී ධුර ආසන සංඛ්‍යාව අතින් සිවවන ස්ථානයට පත්වන්නේ ඡන්ද 445,958ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 3.84ක්. ජාතික ජනබලවේගය මන්ත්‍රී ධුර ආසන 2ක් දිනා ගන්නා අතර ඔවුන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් සමගින් මන්ත්‍රී ධුර ආසන 3ක් දිනා ගැනීමට හැකි වුණා. අහිල ඉලංගේ තමිල් කොංග්‍රස් පක්ෂය ඡන්ද 67,766ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර ආසනයක් දිනාගත් අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයත් සමගින් ඔවුන් සමස්ත ලෙස පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රී ධුර ආසන 2ක් හිමි කරගත්තා. ඊළම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 61,464ක් ලබා ගනිමින් 0.53% ප්‍රතිශතයක් වාර්තා කර ගනිමින් මන්ත්‍රී ධුර ආසන 2ක් දිනා ගැනීමට සමත් වුණා. මෙරට ජනාධිපතිවරුන් අග්‍රාමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය පාලනය සඳහා ප්‍රබල දායකත්වයක් ලබා දුන් නායකින් ඇතුළු විශිෂ්ට දේශපාලකයන් රැසක් බිහි කළ එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයේදී 7 වන ස්ථානයට පත්වීමටයි සිදුව තිබෙන්නේ. ඒ ඡන්ද 249,435ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් ලෙස 2.15%. එක්සත් ජාතික පක්ෂයට මෙවර කිසිදු ආසනයකින් මන්ත්‍රී ධූරයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයේ පමණක් එක්සත් ජාතික පක්ෂයට හිමි වුණා.
අපේ ජන බලාපක්ෂය 8 වන ස්ථානයේට මෙවර මැතිවරණයේදී පත්වන්නේ ඡන්ද 67,758ක් ලබා ගනිමින් අපේ ජන බලාපක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි. එමෙන්ම තමිල් මක්කලේ විදුතලේ පුලිගල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කලේ දේශීය කුට්ටණී සහ ඕල් සිලොන් මක්කල් කොංග්‍රස්, ජාතික කොංග්‍රසය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස යන පක්ෂවලින් එක් මන්ත්‍රීවරයෙකු බැගින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. එයනුව මෙවර මැතිවරණයේ සමස්ත ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 1,15,98,929ක්. එය ප්‍රතිශතයක් ලෙස 71.32ක්. එහිදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව 744,373ක්. තරඟකල සියලු දිස්ත්‍රික්ක තුල සිය අනුසක පතුරුවමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය ලබා ගත්තා. 159.9% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් අප දැන් සූදානම් දිස්ත්‍රික්ක 22ක් තුල ඡන්ද ප්‍රතිඵල ඔබ වෙත සැකබින් ගෙනෙන්නට. මොනරගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයේ ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 208,193ක් ලබා එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 54,147ක් ලබා එම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයේ හිමි කරගත්තා. එමෙන්ම ජාතික ජන බලවේගය ඡන්ද 11,429ක් එම දිස්ත්‍රික්කයෙන් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයට මොනරගල දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 3,494ක් පමණයි. එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 180,847ක් ලබා එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. දෙවන ස්ථානය හිමි කරගත් සමගි ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් හිමි කරගත්තේ ඡන්ද 47,781ක්. ජාතික ජන බලවේගයට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 6,792ක් පමණයි. එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 6,525ක්. මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේම දිස්ත්‍රික්කයේද ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ඡන්ද 188,779ක් ලබා ගනිමින් සමගි ජන බලවේගයේම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 73,955ක් ලබා ගනිමින් වන අතර ජාතික ජන බලවේගයේම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 7,542ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට මාතලේ දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූ සමස්ත ඡන්ද ප්‍රතිඵලය 6,592ක්. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේද සමස්ත ඡන්ද ප්‍රතිඵලයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රථම ස්ථානයේ හිමි කරගත් අතර එය ඡන්ද 331,573ක් ලෙසයි දක්වන්නේ. සමගි ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 131,317ක් ලබා එම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයේ හිමි කරගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 14,033ක් ලබා තෙවන ස්ථානයේ හිමි කරගත්තා. එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයේද සිවන ස්ථානයේ හිමි කරගත්තේ ඡන්ද 12,168ක් ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රථම ස්ථානයේ හිමි කරගත්තේ ඡන්ද 309,538ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ඡන්ද 144,290ක් ලබාගත් අතර ජාතික ජන බලවේගයට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 19,303ක්. මේ අතර එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කයෙන් හිමි වූයේ ඡන්ද 9,163ක් පමණයි. මේ අතර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගත් කල සමගි ජන බලවේගය එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඒ ඡන්ද 86,394ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 68,681ක් ලබා ගනිමින් වන අතර ජාතික ජන බලවේගය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 2,226ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූ සමස්ත ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1,765ක් පමණයි. එමෙන්ම රත්නපුර සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගත් කල එම ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙන්නේ ඡන්ද 446,668ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය එම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 155,759ක් ලබා ගනිමින් වන අතර ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්ද 17,611ක් ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂයට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 12,349ක් පමණයි. මේ අතර කුරුණෑගල සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගත් කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 649,965ක් ලබා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. සමගි ජන බලවේගය ඡන්ද 244,000 ස්ථානය හිමි කරගත් අතර දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානය හිමි කරගත්තේ
චන්ද 36290ක් ලබාගත් ජාතික ජනබල වේගයයි. එක්සත් ජාතික පක්ෂයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 26770ක් පමණයි. එමෙන්ම මඩකලපුව සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගත් කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේම දිස්ත්‍රික්කයේද ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 33424ක් ලබා ගනිමින් ඡන්ද 28362ක් ලබාගත් සමගි ජනබල වේගය මඩකලපුව දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 833ක් ලබා ගනිමින් තෙවන ස්ථානය හිමි කරගත්තා. ජාතික ජනබල වේගයට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 348ක් පමණයි. මේ අතර දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගත් කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එම දිස්ත්‍රික්කයේද ජයග්‍රහණය කර තිබෙනවා. ඒ ඡන්ද 126012ක් ලබා ගනිමින් සමගි ජනබල වේගය ඡන්ද 102274ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත් අතර ඡන්ද 6455ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානයත් ඡන්ද 5060ක් ලබාගත් ජාතික ජනබල වේගය එම දිස්ත්‍රික්කයේ සිවුන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ වැඩිම ඡන්දදායකින් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 807896ක් ලබා දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබෙන අතර සමගි ජනබල වේගය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 285809ක් පමණයි. ජාතික ජනබල වේගය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 61833ක් ලබා තෙවන ස්ථානය හිමි කරගත් අතර එක්සත් ජාතික පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයේ සිවුන ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 28282ක් ලබා ගනිමින් මේ අතර මහනුවර සමස්ත ඡන්ද ප්‍රතිඵලයේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ ඡන්ද 477446ක් ලබා ගනිමින් සමගි ජනබල වේගය ඡන්ද 234523ක් ලබා මහනුවර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත් අතර ඡන්ද 22997ක් ලබාගත් ජාතික ජනබල වේගය එම දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානයත් ඡන්ද 19012ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයේ සිවුන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා. මේ අතර හම්බන්තොට සමස්ත ඡන්ද ප්‍රතිඵලයේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 280881ක් ලබා ගනිමින් සමගි ජනබල වේගය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 51758ක් ලබාගත් අතර ජාතික ජනබල වේගය ඡන්ද 31362ක්ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 5017ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තා. පුත්තලම සමස්ත ඡන්ද ප්‍රතිඵලයේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 220566ක් ලබා ගනිමින් සමගි ජනබල වේගය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 80183ක් ලබාගත් අතර ජාතික ජනබල වේගය ඡන්ද 9944ක්ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 7985ක්ද ලබා ගත්තා. මේ අතර වැඩි අවධානයක් යොමු වූ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගත් කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේද ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඒ ඡන්ද 674603ක් ලබා ගනිමින් සමගි ජනබල වේගය එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 387145ක්. එමෙන් මෙම දිස්ත්‍රික්කයෙන් ජාතික ජනබල වේගය ඡන්ද 67600ක්ද එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 30875ක්ද ලබා ගත්තා. මේ අතර වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 42524ක් ලබා ගනිමින් සමගි ජනබල වේගය වන්නි දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 37883ක් ලබා ගනිමින් වන අතර එක්සත් ජාතික පක්ෂයට වන්නි දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ඡන්ද 1316ක් පමණයි. ජාතික ජනබල වේගය ඡන්ද 662ක් එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තා. මේ අතර තවත් වැඩි අවධානයක් යොමු වූ දිස්ත්‍රික්කයක් වූ යාපනයේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය ඊලංකේයි තමිල් අරසූ පක්ෂය ජයග්‍රහණය කළේ ඡන්ද 112967ක් ලබා ගනිමින් අකිල ඊලංකේයි තමිල් කොංග්‍රස් පක්ෂය ඡන්ද 55303ක් ලබා ගනිමින් යාපනයේ දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 49373ක් පමණයි. ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 45797ක් ලබා ගත්තා. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රථම ස්ථානය හිමි කරගත් අතර එය 430334ක් ලෙසයි දැක්වුණේ. සමගි ජනබල වේගය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 115456ක් ලබා දෙවන ස්ථානය හිමි කරගත් අතර ජාතික ජනබල වේගය ඡන්ද 29963ක් ලබා තෙවන ස්ථානයත් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබා සිවුන ස්ථානයත් හිමි කරගත්තා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයේද ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 352217ක් ලබා ගනිමින් සමගි ජනබල වේගය ඡන්ද 72440ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත් අතර ජාතික ජනබල වේගය ඡන්ද 37136ක් ලබා ගනිමින් තෙවන ස්ථානයත් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 7631ක් ලබා ගනිමින් සිවුන ස්ථානයත් හිමි කරගත්තා.
එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලයේද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රථම ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 344,458ක් ලබා ගනිමින් සමගි ජන බල වේගය අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 119,788ක් පමණයි ජාතික ජන බල වේගය එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 24,492ක් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 8,254ක් පමණයි මෙතර කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 448,699ක් ලබා එම දිස්ත්‍රික්කයේ පෙරමුණ ගෙන තිබෙනවා. සමගි ජන බල වේගය එම දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගත්තේ ඡන්ද 171,988ක් ලබා ගනිමින්. එමෙන්ම ජාතික ජන බල වේගය ඡන්ද 33,434ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ලබා ගත් අතර එක්සත් ජාතික පක්ෂයට කළුතර දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකි වූ සමස්ත ඡන්ද ප්‍රතිපලය ඡන්ද 16,485ක් පමණයි. එමෙන්ම නුවරඑළිය සමස්ත ඡන්ද ප්‍රතිපලය අනුවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා. ඒ ඡන්ද 230,389ක් ලෙසයි. සමගි ජන බල වේගය ඡන්ද 132,008ක් ලබා ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය හිමි කරගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 12,974ක්. එමෙන්ම ජාතික ජන බල වේගය එම දිස්ත්‍රික්කයෙන් ලබා ගත්තේ ඡන්ද 5,043ක් පමණයි. බෙවර බහමැතිවරණයේ මනාප ඡන්දවලද විශාල වෙනසක් දක්නට ලැබෙනවා. ඒ අනුව නවක මුහුණු රැසක් එක් එක් දිස්ත්‍රික්කයන්හි පෙරමුණ ගෙන තිබෙනු දක්නට ලැබුණා. අප දැන් යොමුවන්නේද දිවයිනේ දිස්ත්‍රික්ක මනාප ප්‍රතිඵල වෙතයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත් වූ අතර ලබාගත් ඡන්ද සංඛ්‍යාව 527,364ක්. ජොන්ස්ටන් ප්‍රනන්දු මහතා දෙවන ස්ථානයට පත්වැත්තේ ඡන්ද 199,203ක් ලබා ගනිමින්. එමෙන්ම සමගි ජන බල වේගයෙන් තරඟ වැදුණු නලින් බණ්ඩාර මහතා ඡන්ද 75,631ක් ලබා ගනිමින් සමගි ජන බල වේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබා තිබෙනවා. ජේ.සී. අලවතුවල අශෝක් අබේසිංහ සහ තුෂාර ඉඳුරිල් යන මහත්තුරුන්ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු සරත් වීරසේකර මහතා ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 328,092ක්. විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයේ පසුවන්නේ ඡන්ද 267,084ක් දිනා ගනිමින්. සමගි ජන බල වේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වැදුණු සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 305,744ක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එස්.එම්. මරික්කාර්, මුජිබ රහමාන්, හර්ෂද සිල්වා, පාටලි චම්පික රණවක සහ මනෝ ගණේෂන් යන මහත්තුරුන්ද මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් සමගි ජන බල වේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්වැත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු සනත් නිශාන්ත මහතා වන අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 80,082ක්. සමගි ජන බල වේගය නියෝජනය කරමින් තරඟ වැදුණු හෙක්ටර් අප්පුහාමි සහ නිරෝෂන් පෙරේරා යන මහත්තුරුන්ද මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්වැත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු නාලක ගොඩහේවා මහතා වන අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 325,479ක්. ප්‍රසන්න රණතුංග මහතා දෙවන ස්ථානයට පත්වැත්තේ ඡන්ද 316,544ක් ලබා ගනිමින් සමගි ජන බල වේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඡන්ද 110,555ක් දිනා ගනිමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. රංජන් රාමනායක, හර්ෂණ රාජකරුණා, කවින්ද ජයවර්ධන යන මහත්වරුන්ද මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්වැත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු පවිත්‍රා වන්නියරච්චි මහත්මිය වන අතර ඇය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 297,077ක්. සමගි ජන බල වේගයෙන් තරඟ වැදුණු හේෂා විතානගේ, වරුණ ලියනගේ යන මහත්තුරුන් සහ තලත අතුකූරල මහත්මියද මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරීපත් වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්වැත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු දිලුම් අමුණුගම මහතා වන අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 171,758ක්. සමගි ජන බල වේගයෙන් තරඟ වැදුණු රෞෆ් හකීම් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 83,398ක් වන අතර අබ්දුල් හලීම්, එම් වේලුකුමාර්, ලක්ෂ්මන් කිරියල් යන මහතුරුන්ද මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබුවා.
කළුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිපලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු විදුරු වික්‍රමනායක මහතා ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 147,958ක්. රෝහිත අභිගුණවර්ධන මහතා ඡන්ද 147,472ක් ලබාගෙන තිබෙනවා. සමගි ජනබලවේගයෙන් තරඟ වැදුණු රාජිත සේනාරත්න මහතා ඡන්ද 77,476ක් ලබාගෙන ඇති අතර කුමාර වෙල්ගම් මහතා ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 77,083ක්. One district came, Manapa Pratipalaval Tanu, Samaki Janabal Peki, Yojuni Krim in Tarangavadu, Richard Badiudin Mahata, Chandu, Visi Atadahas, this year Tuna Klabaganimin, one district came, Pratamastan at Patvatimanapa. Hambantur district came, Manapa Pratipalaval Tanu, Shunaka, Poduchan Piruman in Tarangavadu, Namal Rajapaksham Hata, Chandu, Eklaksha, Hatahaidahas, Haisi, Hatak Dinakanimin, Hambantur district came, Pratamastan at Patuna, DV Chanaka, Mahinda Amaravira, Chamal Rajapaksha, Vaidya Upulgalapati, Ajit Rajapaksha Mahaturunda, Hambantur district came, Yojuni Kermin, Parliament to Teri Patuna. සමගි ජනබලවේගයෙන් නියෝජනය කරමින් තරඟ වැදුණු දිලිප් වේදාරච්චි මහතා ඡන්ද 25,376ක් ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිපලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරඟ වැදුණු එස් එම් චන්ද්‍රසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 139,368ක්. ඡන්ද ජයසුමන, උද්දික ප්‍රේමරත්න, ශහන් සේමසිංහ, දුමින්ද දිසානායක, එච් නන්දසේන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. සමගි ජනබලවේගයෙන් නියෝජනය කරමින් තරඟ වැදුණු ඉෂාක් රහමාන් සහ රෝහණ බණ්ඩාර යන මහතුරුන්ද මෙවර අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් Badula district, Manapachan the Pratipalavatan, Sri Lanka, Poduchan, Peru, Yojani Krim Tarangavadu, Nimal Siripal, the Silva Mahata, Chanta, Eklaksha, Hathalisek, the Hoss, Navasi, Ekak Dinaganimin, Pratamastan, Patwatipinava, Samaki Janvalviki, Yojani Krim Tarangavadu, Vadivel Suresh, Arvind the Kumar Saha, Cham the Vijay Sirian Mahaturunda, Mevera Parliament to Ata Teri Patuna. Digamadula district, Manapa Pratipalaval Tanu, Shunaka, Poduchan Pirumin Tarangavadu, Vimalavir Disanaka Mahata, Pratamastani Patveti, Chandu, Hatatunda Hospansi, Anuhatra Klavaganimin, Samaki Chanbalavaki in Tarangavadu, HMM Harris Saha, Faisal, Mevre, Parliament to Nyochini Kirimusandaha, Digamadula district, Kin Teri Patveti Vinava. Gala district, Manapa Pratipalaval Tanu, Sri Lanka, Poduchan Piruman Yojani Krimin Tarangavadu, Vaiti, Ramesh Patil Mahata, Chandu, Delakshapanas, the Hus, Ekasi, the Hata Klabaganimin, Gala district, Kin, Pratamastani, Patwatipinava, Samaki Janabalviki, Yojani Krimin Tarangavadu, Gayan, the Karuna Tilak Mahata Saha, Manushananakar Mahata, the Mivra Parliament to the Teri Patwatipinava. Yapani district came, Manapa Pratipalavatanu, Pratamastani Patune, Ilanki Tamil Arsukachi, Yojani Kurmin Tarangavetu, Sivijanam, Shreder and Vinatar, Ulabaga Chan the Sankava, Dispandahas Atasia Asu Hatrak, Sri Lanka Nidahas Pakshi, Yojani Kurmin Tarangavetu, Angachan Brahmanadan, Chanta Tisahadahas Tunsi, Hatapah Dinakanmin, Bevere Parliament to the Teri Patuna. Kakala district came, Manapa Pratipalaval Tanu, Sri Lanka, Poduchan Piruman Yojani Krimin Tarangavadu, Kanaka Herat Mahata, Pratamastani Patwati Atre, Ula Bakineti Chan the Sankapa, Eklaksha Visi Atta Huspansia Anudeka, Samaki Chanvalviki, Yojani Krimin, Kabir Hashim Saha, Sujit Pereira and Mahaturun, Mevra Parliament to Atta Teri Patuna. Matali district came, Manapa Chanda Pratipalaval Tanu, Sri Lanka, Poduchan Piruman Yojani Krimin Tarangavadu, Janaka Bandar Tenukun Mahata, Pratamastani Patwati Atre, Ula Bakineti Chan the Sankava, Hate Tundahas this year Anuhayak. Samaki Janabalaviki, Yojani Kermin, Rohini Kavirat Namahatmir, Chanta, Visi Haddahas Pansia, Suhata Dinaganimin, Mevra Parliament to Teri Patuna. Matra district came, Manapa Pratipalaval Tanu, Sri Lanka, Poduchan Piruman Yojani Kermin Tarangavadu, Nipuna Ranavaka Mahata, Pratamastani Patwati Atre, Ohula Bakineti Chan the Sankava, Eklakshatis Ekdahas Dahayak. Samaki Janabalaviki, Yojani Kermin, Mevra Parliament to Teri Patwete, Buddhika Patrin Mahatavan Atre, Ohula Baga Chan the Sankava, Hathalis Hatradahas Atasiatis Navyak. Monarakal district came, Manapa Pratipalaval Tanu, Pratamastani Patwete, Sri Lanka, Poduchan Piruman Yojani Krimin Tarangavadu, Shashindra Rajapaksha Mahatai, Ohula Bakineti Chan the Sankava, Eklaksha Hardahas Hatsi Visinavyak, Samaki Chanabalaviki, Yojani Krimin Tarangavadu, Dharma Sena Vijay Singh Mahata, Chanda Visidahas Haisi had a deck of Dinakanimin, Mevra Parliament to Teri Patuna. Dorili district came, Manapachan the Pratipalaval Tanu, Sri Lanka, Poduchan Piruman Yojani Kermin Tarangavadu, Jivan Tondaman Mahata, Pratamastani Patwati Atre, Ohula Bakineti Chan the Sankava, Eklaksha, Navadahas Ekasia Panaspahak, Samaki Janabalaviki, Yojani Kermin Tarangavadu, Palli Digamber Mahata, Chanda, Asutundahas Tunsi, Hatadeka Dinaganimin, Mivra Parliament to Teri Patwati Vinava.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව ප්‍රථම ස්ථානයට පත්වෙත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුණු මෛත්‍රීපාල සිරිසේන මහතා වන අතර ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 111,137ක්. සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් තරඟ වැදුණු කිංග්ස් නෙල්සන් මහතා ඡන්ද 22,392ක් දිනා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලවලට අනුව සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් තරඟ වැදුණු එම් එස් තෞෆික් මහතා ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 43,759ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වැදුණු කපිල අතුකෝරළ මහතා ඡන්ද 30,056ක් ලබාගෙන තිබෙනවා. ඉලංගේ තමිල් අරසු පක්ෂයෙන් තරඟ වැදුණු ආර් සම්බන්ධන් මහතා ඡන්ද 21,422ක් දිනා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබුවා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම අවසන් වීමෙන් පසු ජයකතා පරාජයට පත් වූ දේශපාලඥයන් මෙලෙස අදහස් පළ කළා. තුනෙන් දෙකක බලයක් ඉල්ලුවා මම විපක්ෂයේ විවිධ අවස්ථාවන් වලදී අපි ඒ සමච්චලයකට ලක් කරා. නමුත් ජනතාව සමච්චලයකට ලක් කරේ විපක්ෂයේද ආණ්ඩුවද කියන කාරණාව අද හොඳටම හෙළිදරව් වෙලා තියෙනවා. ඒ හින්දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය බැලුවත් අපි 2010ට පස්සේ තමයි මේ ජයග්‍රහණය ලබන්නේ. අපි මේ වගේම ජයග්‍රහණයක් 2010 මැතිවරණයේදී ලැබුවා යුද ජයග්‍රහණයෙන් පස්සේ. ඒ වගේම ජයග්‍රහණයක් මේ අවස්ථාවේදී අපි ලබලා තියෙනවා අනුරාධපුරයේ මන්ත්‍රීවරු 9 දෙනාගෙන් 7 දෙනෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් පත් වෙලා තියෙනවා. විශාල ජනතාවක් අපේ පක්ෂයේ කෙරෙහි විශ්වාසය තබලා අප වෙත සහාය පළ කිරීම ගැන අපි ඒ ජනතාවට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම ගාලු දිස්ත්‍රික්කයේ අපේ ජනතාව මාස ගණනක් තිස්සේ ඇදිච්ච මේ මැතිවරණයේදී විශාල කැපවීමකින් අපේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරා. දැවැන්ත ප්‍රතිශතයක් ලබාගෙන ඉතාම ශක්තිමත් ජයග්‍රහණයක් ගාලු දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගෙන තිබෙනවා. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමාගේ වැඩසටහනට මෙරට ජනතාව අනුමැතිය ලබා දුන්නා වගේම එම වැඩසටහන මාතෘභූමි යථාර්ථයක් වටපත් කරමින් අපේ රට අපේ ජීවිත කාලය තුළදී සංවර්ධනයට බඩ පත් කිරීමේ සිහිනය අභියෝගය අපට ජය ගැනීමට හැකි වෙයි කියලා. අපි මේ මැතිවරණයට ඉදිරිපත් වුණා ඉතාමත්ම සාර්ථකව සංවිධානාත්මක මේ වැඩපිළිවෙල කරා වගේම අපිට දිස්ත්‍රික්කයේ සියලුම දෙනාගේ ජනතාවගේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පූර්ණ සහයෝගයේ ශක්තිය අපි වෙත ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපේ පූර්ණ ස්තුතිය මේ වෙලාවේ පළ කරනවා. රටේම ජනතාව ඒ ඩීල් දේශපාලනය ප්‍රතික්ෂේප කළා. ඒ විතරක් නෙවෙයි ඒ අය ඉල්ලුවේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන කණ්ඩායම. ජයග්‍රහණයක් ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු සියලුම කාන්තාවන් වෙනුවෙන් වෙච්ච ජයග්‍රහණයක්. සදාකාලිකවම ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවත් එක්ක ඉන්නවා. මට කරන්න පුළුවන් උපරිම දේ මං ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කරනවා. මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ තීන්දුව පැහැදිලි. එක්සත් ජාතික පක්ෂය නෙවෙයි වැරදි, පක්ෂය අල්ලන් ඉන්න උදවියයි ඒ තත්ත්වය ඇති කරේ. මම හිතන්නේ ඒ අල්ලගෙන ඉන්න කොල්ල කණ්ඩායමට නැවත හිතන්නේ වෙයි තවදුරටත් මේ දේ කරනවද, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සැබෑ උරුමකරුවන්ට පක්ෂය බාර දෙනවද කියලා. පහුගිය මාස 5ක ඉතාමත්ම දීර්ඝ වෙහෙසකර මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ අපේ කඳවුරේ අපේක්ෂකයන් වෙනුවෙන් ලබා දීපු සහයෝගයත් ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 7ම ජයග්‍රහණය කරවන්නත් රාජ්‍ය සේවකයන් ඉඳලා සියලුම දෙනා ඒ ලබා දීපු ශක්තියට මේ දැවැන්ත ජයග්‍රහණයක්. මම මනාප ඉල්ලුවේ නැහැ කොතෙන්දවත්. මනාපත් 80,000ක් මට දීලා තියෙනවා මං ඉල්ලුවේ නැතුව. ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. අපිට විශාල වගකීමක් පැවරිලා තියෙනවා මේ වෙලාවේ. මේ යල් පැන ගිය ක්‍රමය අපි සියලුම දෙනා නැවතත් වෙනස් කළා. ජනතාවට හිතවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළා. මේ මැතිවරණ ක්‍රමයත් මේ සංශෝධනය කිරීම මම හිතනවා මේ රට වෙනුවෙන් කළ යුතු දෙයක්. ඒකට තමයි මේ ජනතාව මේ තරම් විශාල ජනවරමක් ලබා දුන්නේ. අපිට සතුටු වෙන්න පුළුවන්. අපේ දිස්ත්‍රික්කය ඇතුලේ අපි ඒකබද විපක්ෂය නියෝජනය කරපු කණ්ඩායමක් විදිහට තාම ශිෂ්ට සම්පන්න මැතිවරණයක් කරා. ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ කිසිදු චෝදනාවක් ඇවිල්ලා නැහැ. අපි ප්‍රතිවාදියාගේ මතයට ගරු කරා. මේ මාතර දිස්ත්‍රික්කය කිසිම කෙනෙකු නොසිතපු තැනකට ඔසවා තැබීම සඳහා මේ ලැබිච්ච ජනවරමින් කටයුතු කරනවා කියන වරුන්දුවත් ලබා දෙනවා. මේ මැතිවරණයටත් මම මගේම කියලා යාන්ත්‍රණයක් එක්ක වැඩ කරී. ඒ යාන්ත්‍රණය ඉදිරියටත් ශක්තිමත්ව ජනතාවට යමක් වග කියන්න පුළුවන් යාන්ත්‍රණයක් බවට මේ යාන්ත්‍රණය පත් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට මගේ නායකත්වය තුළ ඒ මන්ත්‍රී ආසන 10න් මන්ත්‍රී ආසන 8ක් හිමි කරගන්න පුළුවන්කම ලැබුණා. මේක මං හිතන්නේ ඉතිහාසයට එකතු වෙන වார்த்தාවක්. රට හැටියටත් අපි 3-2ක ජනවරමක් ලබලා තිනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. දූෂණයෙන් දීෂණයෙන් තොර කළුතර දිස්ත්‍රික්කයේ වැදගත් දේශපාලනය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබෙනවා. ජාතික අවශ්‍යතා තීරුම් ගැනීම අතින් ලංකාවේ ජනතාවින් ඉතාම ඉදිරිගාමී අදහසක ඒ අනුව අපි මේ දැවැන්ත ජයග්‍රහණය ලැබුවා. යටිතලු පහසුකම් විශේෂයෙන්ම 100% කළුතර දිස්ත්‍රික්කයේ අපි ක්‍රියාත්මක කරන්න අධිකාරී ජනාධිපතිවත් අගමැති අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක එකතු වෙලා අපි ක්‍රියාත්මක කරනවා කියන එක පැහැදිලිවම මතක් කරනවා.
කාලයකට පස්සේ පක්ෂයක් විසින් පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය රැකගන්න වගේම දිනාගන්න හැකියාවක් ලැබුණා. ස්ථාවර රජයක් ඉදිරියේදී ගොඩනැගෙවි. හැම ගමක්ම නැගිටෝම්, ජනතාව නැගිටෝම්, අපි නැගිටලා ශ්‍රී ලංකාවට වෙන කිසිම ප්‍රදේශයකින් නොදෙවෙනි ශක්තියක් ලැබු කියනකයි අපි මේ අවස්ථාවේදී සිතන්නේ. ජනතාව අද තෝරාපත් කරගෙන තියෙන්නේ ඉතාමත් බුද්ධිමත් කණ්ඩායමක් හැටියට අපි දකින්න. ඒක නිසා අපි ඉදිරියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම අපි ක්‍රියාත්මක කරනවා. දැන් එක්සත් ජාතික පක්ෂයට පමණක් නැමේ සමග ජන බලවේගයටත් අපේ මේ දිස්ත්‍රික්ක 19 එකක්වත් ජයග්‍රහණය කරන්න බැරි වෙනවා. කොළඹ දිස්ත්‍රික්කේ මම ඡන්ද 3,28,000 ලබාගෙන දිස්ත්‍රික්කේ මැතිතුමා වුණා. ඉතින් මම අවුරුදු 44ක් සිටියේ කොළඹින් පිට. යවුණු 44ක් කොළඹ මැතිතුමා ඉඳලා නැවත වරක් මාස 5-6ක් යන කාලය තුලදී මේ වගේ විශිෂ්ට ජයග්‍රහණයක් ගන්නට මට පුළුවන් වුණේ විශේෂයෙන්ම මේ ජාතිකත්වයේ මත පදනම් වෙච්ච දේශප්‍රේමී ජනතාව මට මේ ඡන්දය ලබා දුන් නිසා. අනිවාර්යයෙන්ම මේ මම හිතන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ලබා දුන් විශිෂ්ට ජයග්‍රහණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට සිය ගෞරවය පුද කරනු ලැබුවා. එමෙන්ම රට පුරා පාක්ෂිකයන් සිය සතුට සමරනු ලැබුවා. කොවිඩ් වසංගත තත්ත්වයක් තුළ ඉතාම සාර්ථක ආකාරයෙන් මැතිවරණයක් පැවැත්වීම හා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීම පිළිබඳව ඇමරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් සුභපැතුම් එක්කලා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයින් සුභාශිංසන එක්කර තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුභපැතුම් එක්කර ඇති අතර ඉන්දු ලංකා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කර තිබෙන්නේ. මේ අතර මාලදිවයින් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයාද මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුභාශිංසන එක්කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින්ද සුභාශිංසන එක්කර තිබෙනවා. COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝගත වියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතනු ලැබේ. නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින් සියලු දෙනාම ඇතුළත් කරගන්මින් ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැගීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජයේ විසින් අලුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. රජයේ සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල් වී කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වන්නමු යන්නයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. අලුත් පාර්ලිමේන්තුවට නවක මුහුණු රැසක් ගෙනෙන්නට ඡන්ද දායකින් කටයුතු කරද්දී හිටපු මැතිවරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25කට ආසන්න පිරිසකට සිය මන්ත්‍රී ධූරයන් අහිමි වුණා. මේ මන්ත්‍රී ධූර අහිමි කරගත් හිටපු මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු. මෙවර මහමැතිවරණය සාර්ථකව අවසන් වීමත් සමග එහි සුවිශේෂීතා රැසක් දැකගත හැකි. ඒ දේශපාලනයේ පළපුරුදු හා ප්‍රබල දේශපාලඥයින්ට සිය මන්ත්‍රී ධූරය හා ආසනය අහිමි වීමත් සමගයි. එක්සත් ජාතික පක්ෂයේ බල කඳවුරවන කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු ආසනයක් දිනා ගැනීමට එම පක්ෂයට නොහැකි වීමද මෙවර මහමැතිවරණයේ සුවිශේෂිතම සිද්ධිය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවි කරුණානායක මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේද තරක වැදුනේ කොළඹ දිස්ත්‍රික්කයේ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට 42 වසරක සිය දේශපාලන ඉතිහාසයේ පළමු වරට මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුන අහිමි වුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලින් වූ අකිල විරාජ් කාර්යවසම්, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, සුසන්ත පුංචිනිලමේ, පාලිත දෙවරපිරුම, පියසේන ගමගී හා චතුරසේන රත්නහටද මෙවර මහමැතිවරණයෙන් සිය මන්ත්‍රී ධූරය අහිමි වුණා. එසේම සමගි ජන බලවේගයෙන් තරඟ වැදි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, කරුණාරත්න පරණවිතාන, විජේපාල හෙට්ටිආරච්චි, බඳුරාල් බණ්ඩාරිකොට, සුජීව සේනසිංහ හා අජිත් පී පෙරේරා හටද සිය මන්ත්‍රී ධූරය අහිමි වුණා. විජිත් විජේමුනි සොයිසා, සුනිල් නලින්ද ජයතිස් සහ AHM පෞසියාටද සිය මන්ත්‍රී ධූරය අහිමි වූයේ ප්‍රබල පරාජයකට උරුමකම් කියමින්.
එත්සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. දවසනුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.siyathanews.lk අපගේ වෙබ්පිටුවට. යලිතුම සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.